අතිසාර්ථකයි. කණ්ඩායමක් ඉන්නවානේ අපිට ප්‍රතිපත්ති නෑ වැඩපිළිවෙල නෑ කියලා. ඉතින් ඒගොල්ලොන්ට මාකටිං කැම්පේන් එක ඒගොල්ලොන්ට කරන්න දීලා අපි එමීට 30ම දානවා. දැන් අද 5ක් දැම්මා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේක හදලා තියෙන්නේ මේ කීප දෙනෙක් එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදපු එකක් නෙමෙයිනේ. ඔබතුමාලට පේනවනේ මේක මහා ජනතාව එකතු වෙලා හදපු ව්‍යාපාරයක්. ඒතර රට හදන්න ඕනේ කොහොමද කියලා දේශපාලඥයර වැඩි දන්නේ වෘතික. ඉතින් ඒ සඳහා අපි දැවැන්ත සූදානමක් තියෙනවා. අර බොරුවට කෑ ගහලා තමන්ගේ ඡන්ද කඩා ගන්න එපා කියලා තමයි කියන්නේ. මේ දැවැන්ත මේ සංවිධාන ශක්තිය කොහොමද කියන එකත් අපිට හිතා ගන්න බෑ. මිනිස්සුගේ ශක්තිය මේක මේ ඉංජිනේරු විතරක් මෙච්චර ගොඩක් ලංකාවේ එක මිටට එකතු කළා කියන එක. මීට වඩා ඉන්නවනේ. ඉන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඉන්න බැරි කට්ටිය. හැම ශේස්ත්‍රයක් හදයි. 29 වෙනිදා සයන්ටිස්ට්ලා ටික එකතු වෙනවා. ලංකාවේ ඉන්න විද්‍යාඥයෝනි. ඊට පස්සේ මේ 9 වෙනිදා පොලිස් පොලිසිය රිටයර්ඩ්. හමුදාවනේ පොලිසිය. අගෝස්තු මාසේ හමුදාවේ ජාතික සමුළුව තියෙනවා. බුරු ජාතික සමුළුව තියෙනවා. ඉතින් මම කියන්නේ බොරුවට ෆේස්බුක් වල නටලා මේ මිනිත්තු දෙකකට මඩ ගහලා වැඩක් නැහැ. මේක සංවිධානය අපි හදල ඉවරයි. දැන් තියෙන ජයග්‍රහණ විතරයි. රයිට් එන සර්. දෙයක් මතකද කියලා තිබුණා මේ ඉංජිනේරුව වැඩක් නැහැ ලංකාවට. අපිට ඕනේ මේෂන් පාස් ලයිට් එකම ඇති කිව්වා. එහෙම කාලෙකුත් තිබුණා. එහෙම නායකය හිටපු කාලයක් තිබුණා. එහෙම නායකය හිටියා. ඒ නායකයන්ගේ පුතා ඉන්නවා දැන්. ඔව් පියාණන් පුතාණෝලා ඉන්නවා. ඔව් පියාණන් නෑ පුතාලා. පුතාණෝ පුතාණෝ ඉන්නවා. ඒ තරම් මේ රට ඉගෙනෙ මේ උගත් මිනිසුන්ව ගණන් ගත්තෙම නැති කාලයක් තිබුණා. ඉගෙන මේ මේ ඉගෙනෙ ඒගොල්ලන්ව හරි පරිභවයට ලක් කරා. ඉතින් බැලුවත් අධ්‍යාපනයේට වියදම් කරන්න එපා වැඩිපුර උගතුන්නේ ගන්න ඕන අධ්‍යාපනයේට උගත්කමනේ තියෙන්න ඕන. ඉතින් මේ අධ්‍යාපනයේට අඩුවෙන් වියදම් කරාම මැට්‍රෝ තමයි බිහි වෙන්නේ. ඔව් මේ කාර්යම තමයි ඔය යන විදිහට ආවොත් ඔව් ඔව් දැන් ඇත්තටම හරි නියමර සූර්ය කියලා තියෙනවා ඒ සහෝදරිය කියලා තියෙනවා අධ්‍යාපනයේට අපි 6% වෙන් කරන්න ඕන කියලා. ෆූටාගේ අදහසනේ ඒක. ඉතින් ඒ අදහස මම හිතන්නේ ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමා කොහෙන්ද? කොළොන්නරුවේ. කොළොන්නරුවේ කියන්නේ කොහොම? ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සිවිල් ඉංජිනේරු. ආ විශ්‍රාමික සිවිල් ඉංජිනේරු. කොළොන්නරුව ගුවා මේ පැත්තේ මොනවද තියෙන්නේ? ගොවිතැන. ගොවිතැනත් එනම කට්ටක් ආව ගොවියෝ. ඔබ දර මෝඩ මිනිස්සයා පොහොර නැවතුණනේ. මේ පොහොර නැවතුණා හෙන විකාරයක් කළා. ඒ නිසා අපි මොකද නම කිව්වේ? සහන කුමාර. කහඳ කුමාර. ඔව් කහඳ කුමාර මහත්මයා. එන. ජයවා. අනිවාර්යෙන්ම මේ සැරේ ජයග්‍රහණේ පේනවනේ. පේනවා කියන්නේ මේ වගේ සෙනගක් ඔයද ඉංජිනේරුව? ආයි කොයිද?
ගන්න බෑ බෑ කොහෙවත් ගන්න බෑ. හරි හරි. අරුණ ඉංජිනේරු මහත්මිය, ඔයද උපාධිය කරේ? පෙරාදෙණි. පෙරාදෙණි. මොකද අද හිතෙන්නේ මේ මාලිමාවේ එකතු කරපු ඉංජිනේරු සාමූහිකත්වය ගැන? ඔව්, ඇත්තටම කියනවා නම් ඉතින් අරුණ ඉංජිනේරු වශයෙන් ඉංජිනේරුව කියන වෘත්තියටත් එහා මම හිතන්නේ සමාජ ඉන්න හැම වෘත්තියකටම වගකීමක් තියෙනවා. ඉදිරි ලංකාවේ දැනට තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් ඉස්සරහට ගෙනියන්න ඉතින් මම හිතන්නේ ඉංජිනේරු වෘත්තියේ සෑහෙන එතකොට වගකීමක් තියෙනවා ඒ අතරින්. නමුත් මම හිතන්නේ ඉංජිනේරු වෘත්තියට විතරක් සීමා වෙන්නේ නැතුව හැම කෙනාටම තියෙනවා තම තමාගේ වගකීමක්. තියෙන තත්ත්වෙන් රට ඉස්සරහට ගෙනියන්න හොඳ දෙයක්, දරුවන්ට හොඳ අනාගතයක් හදන්න දෙයක් අපි කරන්න ඕනේ කියන තැන තමයි මම හිතන්නේ. ඒකට හොඳ අවස්ථාවක් මම හිතන්නේ අපි බලාපොරොත්තු නොවුණු ඇත්තරම අපේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු සෑහෙන පිරිසක් මෙතන සහභාගී වෙලා හිටියා. ඉතින් මම හිතන්නේ අපිට සෑහෙන උද්‍යෝගයක් ආවා, අපිට සෑහෙන විශ්වාසයක් ආවා ඒ මත මේ රටේ සෑහෙන පිරිසකට ඒ වමනාව අවශ්‍යතාවය තියෙනවා කියන එක. ඔව්. දැන් රට යන අදහසක් තියෙනවද ඔයගලන්ට? නැහැ, කියන්නේ එහෙම නැහැ කියන්නේ කියන්නේ අර්බුදයේ මූලිකම අවස්ථාව. ඉතින් ඒක මම හිතන්නේ අපේ වෘත්තියට කියන එකේ සෑහෙන තිබුණා. ඒ කියන්නේ අපිට ඉස්සරහට ෂුවර් නැතිකමක් ඒ වගේ දෙයක්. ඉතින් ඒකත් එක්ක ඒ වගේ අදහස් තිබ්බත් හැබැයි මේ වෙලාවේ මගේ අදහස් තියෙන්නේ ඊට වැඩිය දෙයක් තියෙනවා අපිට තව ඉස්සරහට රට වෙනුවෙන් කරන්න. මේ ඒකින්ද හැමෝටම ආරාධනා කරනවා. ඉතින් පිටරට ඉන්න අපේ සහෝදර සහෝදරියොත් ඉන්නවා, අපි බලමු අපි හොඳ ලංකාවක් හදන්න අපි එකතු වෙමු කියන තැන තමයි කියන්නේ. හොඳ ප්‍රවාහන පද්ධතිය, හොඳ වැඩවල. ඉතින් මේවා මේ කාලේ එනකොට අභාවයට ගිහිල්ලා නැවත අපි විශ්‍රාමක වශයෙන් මේකට සම්බන්ධ වෙලා අපේගේ වැඩපිළිවෙලත් එක්ක, මෙතුමාගේ වැඩපිළිවෙලත් එක්ක, ඉංජිනේරු සංසදයේ ඉංජිනේරු කමිටුවේ වැඩපිළිවෙලත් එක්ක ඉදිරියේදී හොඳ සාර්ථක මගී ප්‍රවාහන සේවයකට ඉදසලසේ කියලා ශ්‍රී ලංකම වෙනුවෙන් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා සහ සහයෝගය දෙනවා. කොහොම සුදු මේ අවස්ථාවට වදුන්නට කරුණානායක කුරුණෑගල ශ්‍රී ලංකම විශ්‍රාමිකයන් සංගතයේ සංවිධායකත්, එතකොට නියෝ ඉංජිනේරු කමිටුවේ සමාජික වශයෙන් මෙතන මේ මුතුමල්ලට කන්ත පිළිගත් කරන බොහොම ගොඩ කතා කරමුද? ඔය හිතන්නේ නැද? කට්ටි දිහා බලගොම පේනවනේ だっ. ආ? කට්ටි දිහා බලන්න එතකොට පේනවනේ だっ. මොකද පේනවා කියන්නේ සුපිරිම සුපිරි. ඔයින් ඩාරි. කඩගොඩ ජීවසේන කම්පැනි එකේ. ආහහ. අපි ඉංජිනේරුස්ල ඔක්කොම වයි මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. සීළු ශේෂ්ඨ නියෝජනය කරනවා. දැන් ඉතින් රට යනහත පේනවා මොකද්ද කියලා. අනිවාර්යයි. රයිට්. මං උෘතියෙන් ඉංජිනේරුවරියක් වගේම නීතිඥවරියක් විදිහටත් රැකියාව කරනවා. ඇත්තටම මං පළවෙනි පාර තමයි මේ වගේ දේශපාලන රැස්වීමකට සම්බන්ධ වුනේ. මං හිතුවා උෘතිය වේදින් විදිහට මේ රට දැන් පත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි නිශ්ශබ්ද වෙන්න තවදුරටත් හොඳ නැහැ කියලා. ඉතින් මං අද මේ දැක්ක උෘතිය වේදින් දැක්ක ගොඩාක් සෙනගක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට පුදුම සතුටක් තියෙනවා අපේ රටට ආදරය කරන සියලු දෙනා මේ විදිහට එකතු වෙලා ඉන්න එක ගැන. මං කියවනම් පළවෙනි විශාලතම ඉංජිනේරු ජාතික ධනබලවේග ඉංජිනේරු සංගමය විසින් සංවිධානය කරන ලද රැස්වීමට අති සාර්ථක සංවිධානයක් මම හිතන්නේ. මගේ ජීවිතේ ඉංජිනේරු ජීවිතයේ මේ වගේ අති විශාල සංවිධානයක් සිදුවලා නැහැ ලංකාව තුළ. ඒ වගේම තාක්ෂණය පාවිච්චි කරමින් නිපැයන ලද මහා ස්ටේජ් එකක් සංවිධානය කරලා, ඒ වගේම අලුත් ටෙක්නොලොජියක පාවිච්චි කරලා ලංකාවේ ඉංජිනේරුවන්ගේ තියෙන හැකියාව මහා විදහාපාමින් හෙට තව මාස 4කින් ලංකාවේ බිහිවීමට නියමිත අලුත් පාලනය වෙනුවෙන් ජාතික ජනමල වේගයට උත්තේජනයක් සපයමට මම හිතන්නේ අපේ ඉංජිනේරුවෝ සැදී පැහැදී සිටිනවා. ඒකේ පෙර ගමන් මඟ තනිටුවන් කිරීමට
මංහිතන්නේ අප ඉංජිනේරෝ දක්වපු මේ සහයෝගයේ අපට සුබ ලක්ුණක් විදියට මම අඩම්බර වෙනවා. එනිසා අපි මෙතෙන්ට පැමිණියේ අපේ ශක්තිය අපේ දැනුම මේ රට වෙනුවෙන් විදහපාන්න. මම මැකනිකල් ඉංජිනිය මොරටු විශ්වවිද්‍යාලයේ දැනට මම ව්‍යවසායකෙක් විදියට ටෙක්නිකල් මැනේජ විදියට කටයුතු කරනවා. Thank you. මේ වගේ මේ මම වැඩ කරන ආයතනයේ මම නිවාරු දාලම මේකට ආවේ. අපි මේ කිසිම මේ ඉංජිනේරු හැටියට පුද්ගලික බලාපොරොත්තු වට නෙමෙයි, පුද්ගලික වාසි සකා නෙමෙයි මේ ආවේ. රට වෙනුවෙන් තමයි මේ අපේ අපිටත් වැඩිය අපේ දරුවන්ගේ, ඔයාලගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා තමයි අපි මේ වලට සහභාගී වෙන්නේ. මේ අපි මේවට ක්‍රියාකාරීව දායකත්වය දෙන්නෙත් ඒකේ. මේ අපිට පුළුවන් හැම වෙලාවෙම අපි මේකට මේක දිරිගන්නනවා. අවසාන මැතිවරණේ ජයග්‍රහණය කරනකම් අපේ සහයෝගය ඉංජිනේරුවෝ හැටියට මේ ලබා දෙනවා. මම ඉංජිනේරුවෙක් වගේම මම රණවිරුවෙක්. අපි රණවිරුව හැටියටත් අපි මේකට වෙනම සහභාගී වෙනවා. මේ අපි උපරිම සහයෝගය NP පෙර ලබා දෙනවා. මම WA චන්ද්‍රවංශ. මම විදුලි ඉංජිනේරුවෙක් හැටියට තමයි පුද්ගලික ආයතනයක රැකියාව කරන්නේ. ඉංජිනේරු තරුණේ කොහෙන්ද ආවේ? ඔව් මම ඇත්තටම මගේ ගෙවල් පැත්ත නම් ගම්පහ දිස්ත්‍රික්කේ වෙනවා. මම ආවේ තිස්සමහරාමේ ඉඳන්. තිස්සමහරාමේ. දැන් ඉතින් මේ දැන් ගුණත් ඉංජිනේරුව රට හැරදාලා ගියා. හා. දැන් වාඩි හිටින්නේ නැත්නම් රට හැරදාලා යන්න. ඔය ඇත්තටම මෙහෙමයි. නමුත් මේ රටේ ඉංජිනේරු ෆීල්ඩ් එක පැත්තෙන් තිබ්බ ප්‍රශ්න ගත්තොත් ඒ අය ඔව් ඒක තමයි. බිල්ඩින් හැදුන්නේ නැහැ, පාරවල් හැදුන්නේ නැහැ. ඒ දේවල් එක්ක බලද්දි ඒ රට හා සිදුුනේම නැහැ. සිදුුනේම නැහැ. ඒක දීර්ඝ කාලීනව සිදුුනේත් නැහැ. අපි ගත්තොත් අපේ අතීතයේ ගත්තොත් අපි අවුරුදු 5ක 10ක අතීතයේ ගත්තොත් ඒ සිදුුනේ නැහැ. ඉතින් රට හැරදා යෑමට ඒ වලට සාධාරණ හේතුවක් තිබුණා. නමුත් මම හිතන්නේ අද මේකට සම්බන්ධ වෙච්ච කෙනෙක්, මම හිතන්නේ තාක්ෂණයේ ඔස්සේ ඔන්ලයින් හෝ සම්බන්ධ වෙච්ච කෙනෙක් දන්නවා ඊළඟ මාස 4 ඇතුළත තුල එන ජාතික ජන බලවේගයේ බලය ආණ්ඩුව පිහිටුවාට පස්සේ ඉංජිනේරු තාක්ෂණ ශිෂ්ටයේ නිරලෙන සිසුන්ට සහ ඒ වෘත්තිකයන්ට කොතරම් හොඳ අනාගතයක්ද, අපේ රට නගා සිටීමේ කොතරම් හොඳ අනාගතයක් ලැබෙයිද කියන එක. මම දැන් අදින් පස්සේ කවුරුත් ආ හිතන එක නැහැ රට හැරදාලා යන්න. මොකද අපේ නායකතුමා කතා කරා රට හැරදාලා ගිහින් ඉන්න අයට එන්න නැවතත් ලංකාවට ඇවිල්ලා මේ රට ගොඩනගන්න තමන්ගේ දායකත්වය දක්වන්න කියලා. මම දන්නේ මේ ඔයාලටත් පුළුවන් ඔන්ලයින් මේකට පිවිසිලා මේකේ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් IT, telecommunication, construction ඒ වගේම අපි ගත්තොත් power ඒ හරහා කොහොමද බූස්ට් එක කොහොමද ඉංජිනේරින් ෆීල්ඩ් එකට අපේ NPP පැත්තෙන් පක්ෂ පැත්තෙන් කොහොමද දායකත්වය කියන එක මම හිතනවා ඒ හරහා අපේ ඉංජිනේරු වෘත්ති කියන නැවතත් රට හැරදාලා යන්නේ කියන හිතන්න නැති වෙයි කියලා හිතනවා. ඒ වගේම ගියායත් ආරාධනා කරනවා වහාම පැමිණෙන්න ලංකාවට. අපිට රට නොගයන්න තව මාස 4යි තියෙන්නේ. එතනින් පස්සේ අපිට බොහොම හොඳින් දායක වෙන්න. මොකද අපි තමයි බැක් බෝන් එක කියලා අනුර කුමාර දිසානායක සහෝදරය අපිට කිව්වා. හොඳ මතකයකුත් තියෙනවා. නමුත් ඒක තමයි මේ අවුරුදු 75 30 මේ රට සිදුවෙච්ච වෙන්නේ. මොකද බුද්ධියක් නැති මෝඩ පිරිස. ඒක තමයි අර අපි දන්නවා ඒ කාලේ වහල්භාවයෙන් යුතු මිනිස්සු ඉන්න කාලේ පවා ඒ සිදුවුණු දේ තමයි මෝඩයොත් ඉද්දි මෝඩයන්ගේ අදහස් නැති වුණාම නායකත්වයට විරුද්ධව තීරණ ගන්න ඔවුන්ට හැකියාවක් නැති වුණාම නායකත්වයට පුළුවන් ඉතා හොඳින් ඔවුන්ව පාලනය කරන්න. ඒක තමයි සිද්ධුනේ මෙච්චර කාලේ. මම හිතනවා ඉස්සරහට එහෙම වෙන එකක් නැහැ. මොකද බොහොම හොඳ ගතික නායකයෙක් අපිට ඉන්නේ. ප්‍රශ්න වලට සවන් දෙන, අලුත් දේවල් එක්ක දැනුම වර්ධනය කරගෙන ඉස්සරහට යන නායකත්වයක් අපිට තියෙනවා. මම හිතන්නේ ලංකාවේ පුනරුද කාලේ ආරම්භ වෙනවා. අර පණ්ඩු කාබේ යුගයේ අපි අහපු ඒ සීගිරියේ තිබ්බ ඒ විශිෂ්ට නිර්මාණ නැවත වතාවක් නිර්මාණය වෙන අර අපිට කියන්නේ සතුබුමට අඟලබ්බහින අපේ නායකතුමා අර අයියෝද බෑ. ඈ සීගිරියේ තිබ්බ තාක්ෂණය එතනින් එහාට ගියේ අපි දන්නවා දාගබේ කොතරම් තාක්ෂණයක් තියෙනවද කියලා. අපි දන්නවා අපේ වාරිමාර්ග ශිෂ්ත්‍රයේ නිර්තන දන්න කුළු වැව් වලින් කොතරම් හොඳ තාක්ෂණයක් අපේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ඇතුණාද කියලා. මම දන්නේ ඒ ඔක්කොටම
පිළිම ඒ ගැන කතා කරන දේවල් ඉංජිනේර් ශේෂත්‍ර ගැන කතා කරන දේවල් ගොඩයි අප්‍රමාණයි. මමදන්නේ ඒ සියල්ලටම මමදන්න ඔයාලා කතා කරද්දී තේරෙන අපි කොතරම් සතුටකින්ද මේ අවස්ථාවේ ඉන්නේ කියලා. ඒකට එකම හේතුව අපේ නායකතුමා අපිට ලබා දීලා තියෙන දර්ශනය. අපි ඒ ඔස්සේ අවුරුදු ගානක් තිස්සේ ඔස්සේ ගමන් කරපු අය අපිට ඇත්තටම සතුටුයි. අද අපිත් එක්ක හිටපු නැති විශාල පිරිසක් අද අපි මම පැමිණ තිස්ස ප්‍රදේශයෙන් බස් තුනක පමණ ප්‍රමසේනක පැමිණියා ඉංජිනේරු වෘත්තිකයන්. ඉතින් ඒගොල්ලෝ මෙච්චර කැපවීමක් කරගෙන අද මෙතෙන්ට ආවේ මේ අර ඉදිරියට ආරම්භ වෙන නව පුරුරුදය සඳහා දායකත්වය දක්වන්න. බොහොම ස්තුතියි ඔබතුමා. ඔව්. සහෝදරය මතක තියා ගන්න ඕනේ. දැන් හරිම සහෝදරිය කිව්වා 106ක් වෙන් කරනවා කියලා අධ්‍යාපනයේට. ඔව්. මොකද 106ක් වෙන් කර යුතුයි. ඔව්. අනිවාර්යයෙන්. අධ්‍යාපනයේට තමයි මොලින්දම්ම තිබ්බ. ඔව්. වැඩි පඩියක් ගෙවන්න ඕනත් කියලා. ඔව්. ඒක තමයි මේ අත්විවරම තමයි මේ අධ්‍යාපනය. අනිවාර්යයෙන්. ඉංජිනේරු ඔබතුම් බිහි කරන. අනිවාර්යයෙන්. අත්විවරම සකසනවා කියන එක අපි දන්නවා. අනිවාර්යයෙන්. ඒ නිසා රටට හොඳ කලක් යනවා. ආලිමාව ජයග්‍රහණය කිරීමට ඔබේ දායකත්වයෙන් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්. රටේ ඉන්න අපේ සහෝදර සහෝදරයන්ට ඉන්දියනු මට ඕනේ නැහැ. මට මේසන් බ්‍රාස්ලට් වැලේ කරගන්න පුළුවන්. අන්නේ යෝගයත් කිව්වනේ. ඉතින් අර අපිට මතකයි කිව්වා ගම්මුදාරයේ මේ හදනකොට ඒ මහත්තයා කිව්වේ ඒ කියන්නේ උගත් නැති මිනිස්සු දේශපාලනයට අහම උගතමයි කරුමේ.